රනිල් රාජපක්ෂ ආණ්ඩුව අද මෙරටේ මහජන දේපල අවභාවිතා කරන්නේ කොහොමද කියන කාරණේත් මේ මැතිවරණයක් අභියස ජනතාවගේ මුදල් තමන්ගේ ඡන්ද ප්‍රචාරක වැඩවලට යොදවන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවත් කරුණු ප්‍රමාණයක් තමයි අපි මේ දරව කරේ. ඒ වගේම රටේ සම්පත් ටික මේ රටේ ඉඩම් ටික මේ රටේ දේපල ටික මේ රටේ සේවා ටික මේ වෙනකොට ඉතාම වේගෙන් කුණු කොල්ලට විකුණමින් පවරා දෙමින් යාළුවන්ට බෙදා දෙමින් කටයුතු කරමින් තිබෙනවා. හොඳම උදාහරණේ අද දවසේ මේ වන විටත් පාස්පෝර්ට් කන්තෝරුව ළඟ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කැරලි මර්ධන පොලිසිය කැඳවලා තියෙනවා. මේ වෙන විට 3000කට වැඩි පිරිසක් පාස්පෝර්ට් එක ගන්න ආපුවාම අද කියනවා මේක ඔන්ලයින් දාලා එන්න අද ඉඳන් පාස්පෝර්ට් නැහැ කියලා. කවද්ද දැන් මේ කතාව කියන්නේ? මේ කතාව කියන්න ගැසට් එකක් ගහනවා මේගොල්ලෝ. මේ තියෙන මේ ගැසට් එක ඔබට මම පෙන්නන්නම්. මේකේ දිනේ මේ මේකට අදාළ චක්‍රලේඛනයේ අභ්‍යන්තර චක්‍රලේඛනයේ ගහන්නේ 17 7යි 17. මේ තියෙන්නේ අභ්‍යන්තර චක්‍රලේඛනයේ. එතකොට මේ අභ්‍යන්තර චක්‍රලේඛනයේ කියනවා මේ ඊ පාස්පෝර්ට් එකක් දෙන්න හදන ටෙන්ඩර් එකක් අපි දාලා තියෙනවා. ඒ අනුව ඊ පාස්පෝර්ට් එක කාර්යක්ෂමව දෙන්න තමයි මිනිස්සුන්ට මේ වැඩේ කරන්න යන්නේ කියලා කියනවා. දවසකට අපේ රටේ පාස්පෝර්ට් 3000ක් විතර දෙනවා. හැබැයි මේ පාස්පෝර්ට් 3000 දෙනකොට මේ පාස්පෝර්ට් එක දෙන ගමන්නේ මිනිස්සුන්ට මේ වැඩේ ඊ පාස්පෝර්ට් එක හරි කාර්යක්ෂම සේවයට හරි යන්න ඕනේ. ඊයේ පෙරේද ගහන චක්‍රලේඛනයේ ඊයේ වෙනකොට චක්‍රලේඛනයේ ඔෆිස් එක කරනවා. අද එනකොට මිනිස්සු පාස්පෝර්ට් එක ගන්න පාස්පෝර්ට් ගන්න ඔන්ලයින් බුකින් එක දාලා එන්න කියලා කියනවා. මේක හොයන් ගියපුවාම අපිට ආරංචි වෙනවා මේ පාස්පෝර්ට් ඊ පාස්පෝර්ට් එක දෙන්න ටෙන්ඩර් එක දාලා තියෙනවා. මේ දාන ටෙන්ඩර් ක්‍රියාවලිය ගියපු පොරොන්දු වෙච්ච අය ජූලි මාසේ පළවෙනිදා ඉඳන් මේ ප්‍රොසෙස් එක පටන් ගන්නවා. හැබැයි ප්‍රොසෙස් එක පටන් ගන්න අවශ්‍ය කරන කාර්ය සාධනයක් ඒකට අවශ්‍ය කරන තාක්ෂණික මැදිහත්වීම් කරන්නේ නැතුව ටෙන්ඩර් එක දෙනවා රනිල් වික්‍රමසිංහලාගේ යාළුවන්ට. අවසානයේ මිනිස්සුන්ට පාස්පෝර්ට් එක නැති වෙනවා. එනිසා මේ රටේ මිනිස්සුන්ට පාස්පෝර්ට් එක ඉල්ලන්නේ නිකන් නෙමෙයි. පාස්පෝර්ට් එක ඉල්ලන්නේ මේ රටෙන් එළියට යන්න ගමන් බලපත්‍රය හදාගන්න. අද රනිල්ල කරන්න හදන්නේ කල්ලතෝණි කරලා යවන්න යන්නේ. පාස්පෝර්ට් එකක් නැතුව යන්න තැනට අද මිනිස්සු පත් කරමින් තියෙන්නේ. ඒ නිසා මේ යාළුවන්ට සලකන එක විදිහක්. ඒ වගේම තමයි මේ වෙනකොට අපේ රටේ දේපල කොල්ලය බොහොම වේගෙන් සිද්ධ වෙනවා. දේපල කොල්ලේ බොහොම වේගෙන් සිද්ධ වෙනකොට රනිල්ලා රාජපක්ෂලා කරන්නේ තමන්ගේ යාළුවන්ට හිතවතුන්ට ඉඩම් ටික දේපල ටික පවර්ලා දෙනවා. අපි දැක්ක පාස්පෝර්ට් එක වගේම ගුවන්තොටුපළ එන වීසා එක දෙන්න ගහපු ගේම් එක මේ වෙනකොට සේවාව දීලා තියෙනවා. වෙනත් ආයතන විශාල ලෙස ඩොලර් හොයා ගන්නවා. රටට එන හිටපු විදේශිකයන්ගේ පැමිණීමේ පවාද බිඳ වැටිලා තියෙනවා. මම ඔබට පෙන්වන්නම් අපේ රටේ දේපල පවරා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව කොච්චර කාර්යක්ෂමද සහ ක්‍රියාකාරීද කියන එක. නිකවරටියේ NLDB ගොවිපොළ මේ අක්කර 1000ක් විතර තියෙන ගොවිපොළේ හරියටම ප්‍රධාන පාරට මූණලා අක්කර 20ක් බදු දෙන්න කටයුතු කරනවා. 2022 ඉඳන් මේ ක්‍රියාවලිය යනවා. මම ළඟ තියෙන මේ ලේඛන මේ සියල්ල ප්‍රාදේශීය ලේකම්වරයා මේකට අදාළව තමන්ගේ කරුණ කියන මේක දෙන්න බැරි හේතුව කියනවා. ඒ වගේම NLDB එකේ ගොවිපොළේ නිලධාරීන් මේක මේ ඉඩම දෙන්න එපා කියලා කියනවා. දැනටමත් සත්තු ඒ ගොවිපොළේ හදනවා, හරක් හදනවා, කිරි ගන්නවා. මේ ගොවිපොළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගොවිපොළේ ප්‍රධාන ගේට්ටුවට මෙහායින් අක්කර 20ක් අවුරුදු 30කට බදු දෙනවා රුපියල් 60000 බදු කුලියට. රුපියල් 60000 බදු කුලියට. එතකොට මේකට විරුද්ධව මේ වෙනකොට NLDB එකේ නිලධාරීන් දිගින් දිගට මැදිහත් වෙනවා. හැබැයි මැදිහත් වුණාට ඉඩම් ඇමති මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආපු තොරතුරු කියලා මේ අක්කර 1000ක ඉඩම මැදින් අක්කර 20ක් දෙන්නේ නිකන් නෙමෙයි. දැන් සූදානම් වෙනවා අනිත් අයටත් ඉඩම් ඉල්ලන්න කියලා. නිකවැරටි NLDB ගොවිපොළේ අක්කර 25යි 20යි කෑලි කඩලා දෙන්න හිතවතුන්ට ඉතාම අඩු මුදල්වලට. ඒතර ගොවිපොළ ඉවර කරන්න යන්නේ. මේ එක පැත්තකින් මේ NLDB ගොවිපොළ නිකවැරටිය ගොවිපොළේ தත්ත්වය අපි මේකට අදාළව නීතිමය ක්‍රියාමාර්ග කටයුතු කරමින් තිබෙනවා. මොකද දැන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආ පණිවිඩය ආවා කියලා ඊයේ දවස වෙනකොට ඉඩම ලබා දීමට කටයුතු කරන්න කියන උපදෙස් දීලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවා. මේක NLDB ගොවිපලේ අය දන්නවා. මේ ඡන්දයට කලින් ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලිය. මේ තියෙනවා පොළොන්නරුව. මේ තියෙන ගැසට් එක පොළොන්නරුවේ හරියටම නගර මැද තියෙන රජයේ ඉඩමක් කෝටි 5ක ඉඩමක් කෝටි 2කට වැලියු කරලා හිතවතුන්ට බදු දෙනවා. කෝටි 5ක් පර්චස් 40ක ඉඩමක් වටිනාකම රජයේ තක්සේරුව. මේ ඉඩමට අදාළ ලබා දීමේ ලේඛනය ඉඩමට අදාළ මැප් එක ඉදිරිපත් කරලා තියෙනවා. මේ මැප් එක
නිසා මේක දැන් ඉතාම වේගෙන් රජයේ සතු ඉඩම් ටික සේවා ටික ආයතන ටික විකුණමින් යනවා. ඒ වගේම මේ කුණු කොල්ලට තමන්ගේ හිතවතුන්ට දේශපාලඥයන් මැදිහත්ලා ලබා දෙනවා. සතොසේ ලිකා පර්මිට් 51ක් තියෙනවා 100ක් තියෙනවා බාර දාන්න පුළුවන් සතොසට. පහුගිය දවස්වල අර්ජුන ඇලෝසියස් එක්ක මේ ලිකා පර්මිට් එක බදු දෙන්න සැලසුම් සකස් කරමින් හිටියා. අපි මේක හෙලිදරව් කරද්දී යම් කතාව දැන් එක පැත්තකට නවත්තලා තියෙනවා. ඊළඟට ගෙනාවා ලංකාවටම බඩු බෙදෙන ගබඩා අටක් තියෙනවා. දැන් ඇමතිගේ යාළුවන්ට ගබඩාට බදු දීම සඳහා දැන් සැලසුම් සූදානම් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැක්ලම් රෝඩ් එකේ තියෙන කාපාක් එක ලක්ෂ 3කට දීලා තියෙන එක දැන් ලක්ෂයකට බදු දෙන්න ලෑස්ති කරලා තියෙනවා. හාවා එළිය රෝහල ආසන්නේ තියෙනවා බංගලාවක් සතුසටයි තියෙන්නේ. මේක සාමාන්‍ය දෛනිකව මේක විකුණලා එහෙම නැත්නම් මේක මේ පිටායට දීලා මුදල් එකතු කරනවා. ලක්ෂ 5ක තක්සේරුවක් තියෙන එක 115,000 කුලියට දැන් දෙන්න කටයුතු කරමින් තිබෙනවා. මේ විදිහට රටේ දේපල සම්පත් භාණ්ඩාගාරට ආදායම් වෙන්න ඒවා මේ යාළුවන්ට දෙමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපේ රටේ දේපල අංසතු කරමින් තිබෙනවා. රටට ලැබෙන ආදායම් ලැබෙන තියෙන මාර්ග නැති කරමින් තිබෙනවා. රටේ දේපල විකුණන්න අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා. ඉතින් මේ ඔක්කොම අස්සේ තමයි ඔබ දකිනවා මේ වෙනකොට කම්කරු අමාත්‍යාංශය දැන් කම්කරු කෑල්ල නැති වෙලා තියෙන්නේ. මොකද ඒක දැන් විදේශ රැකියා ප්‍රවර්තන අමාත්‍යාංශය බවට පත් වෙලා තියෙන්නේ. මොකද කම්කරු අමාත්‍යාංශයේ සමහර සාකච්ඡා සමහර රැස්වීම් අවුරුදු එකමාරක් තිස්සේ නැහැ. මොකද ඇමතිට විදේශ රැකියා ප්‍රවර්තන වැඩ. ජාතික කම්කරු උපදේශ සභාව කැඳවලා නැහැ දැන් අවුරුදු එකමාරකින්. ඇමතිට වැඩ. ඒ ඒ ඒ ඇමති මේ වෙනකොට ජයගමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල කියලා ජයගමු ශ්‍රී ලංකා කියලා ප්‍රදර්ශනයක් කරමින් යනවා. මේ වෙනකොට නගර 22ක කරලා ඉවරයි. ඔබ කල්පනා කරන්න මෙච්චර වේගෙන් මේ ප්‍රදර්ශනය කිරීමේ අරමුණ එක. අපි බැලුවා ගිය අවුරුද්දේ මේ මාස 6ට රට ගිහිල්ලා තියෙන ප්‍රමාණය මේ මාස 7ට. එතන මේ ප්‍රදර්ශනය හරහා ප්‍රවර්ධනය කිරීම හරහා රට යන රස්සා වැඩි වෙලාද? නැහැ. එහෙම වැඩි වෙලා නැහැ. හැබැයි එක දිස්ත්‍රික්කයක එක ප්‍රදර්ශනයක් කරන්න ලක්ෂ 200ක් වියදම් කරනවා. ලක්ෂ 200ක් වියදම් කරනවා. මේ ප්‍රදර්ශන කුටි වලට විතරක්. කොහින්ද ෆොරින් බියුරෝ එකේ සල්ලි? එසා හැබැයි වැඩේ තියෙන මේ චෙක් 22ම මේ වෙනකොට ප්‍රදර්ශනයේ තියලා දවස් 3ක් යනකොට චෙක් එක පාස් වෙලා යනවා. මොකද ඇමතිගේ හිතවතුගේ ආයතනකින් තමයි මේ හට් එක ගහන වැඩේ කරන්නේ. මේ 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 හට් ගහලා තමයි මේ කුලියර දෙන්නේ. එතකොට මේක කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතුව මේ වෙනකොට ලක්ෂ 4400ක් ගෙවලා තියෙනවා මේ ආයතනයකට ටෙන්ඩර් කිරීම වලින් තොරව මේ වැඩේ කරන්න ගිහිල්ලා. දැන් මේ ජාවාරම් බවට පත් කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් සංචාරක අමාත්‍යාංශයේ පැත්තෙන් තරුණ කටයුතු අමාත්‍යාංශයේ පැත්තෙන් ප්‍රවර්ධන කටයුතු කියලා සංගීත සංදර්ශන තියෙනවා සංචාර කර්මදලේ සල්ලි පාවිච්චි කරලා. ඒ වගේම දේශපාලනය සඳහා රටේ සල්ලි රටේ දේපල රටේ ධනෙ විතරක් නෙමෙයි අර ගමේ ආරක්ෂාවට හදපු ප්‍රජා පොලිස් කමිටුව තිබුණා. ගමේ ආරක්ෂාවට හදපු ප්‍රජා පොලිස් කමිටුවත් දැන් රනිල්ගේ රැස්වීම වලට පිරිස එකතු කරන කමිටු බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ රනිල්ලට රාජපක්ෂලාට දැන් මේ මොන සෙල්ලම් දැම්මත් ඔයගොල්ලෝ මේ රටේ ජනතාව ආබහු අන්දන්න බෑ. ඒ නිසා අපි මැතිවරණ කොමිසමට බල කරමින් ගියා හිටිනවා තවදුරටත් මේ රටේ මහජන ධනය මේ දූෂිත දේශපාලනඥයන්ගේ චන්ද්‍ර ප්‍රචාරක වැඩ සඳහා පාවිච්චි කරන්න ජනතාවට වියදම් කරන්න තියෙන සල්ලි මේ විදිහට පාවිච්චි කරන දෙන එක නවත්තන්න ඕනේ. රෝහල් වල බෙහෙත් වර්ග 75ක් නැහැ. ලයිට් කපලා තියෙන ඉස්කෝල ගණනාවක මිනිසුන්ගේ ලයිට් බිල් ගෙවගෙන දෙමව්පියෝ මේ 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 රටේ ඇතිතරම් කරන්න වැඩ තියෙද්දී මේ ඡන්ද ප්‍රචාරක වැඩේට මහජන මුදල් පාවිච්චි කරන එක නවත්තන්න වහම මැදිහත් වෙන්න කියන බලපෑම අපි මැතිවරණ කොමිසමට කරනවා. නිසා ඡන්දේ ප්‍රකාශනපත් නොකරත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශනපත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි වෙලා නැහැ. එහෙමනම් දැන් මැතිවරණ කොමිසම මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ රනිල් රාජපක්ෂලා ඡන්දෙට බයේ මහජනතාව රවටා ගැනීම අරමුණු කරමින් රටේ දේපල රටේ සේවාවන් රටේ ධනය විනාශ කරමින් කරන්න හදන මේ ක්‍රියාවලියට එරෙහිව මැතිවරණ කොමිසම පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. ඒකට අපි මැතිවරණ කොමිසම බල කරන ගමන් අපි කියනවා අර රනිල්ට අමතක වුණාට රනිල් ඊපෙරදා කියලා තිබුණා මේ අනුර කුමාර ළඟ තියෙන ෆයිල් 440යි අනිත් ඒවා හිස් කියලා. නෑ අපි රනිල්ට කියනවා රනිල්ට ගණන් වැරදිලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ 2022 මැයි මාසේ 3 වෙනිදා මේ ෆයිල් ටික අපි එළිදක්වත් අපි ළඟ ෆයිල් 568ක් තිබුණා මතක තියාගන්න. ෆයිල් 568ක් තිබුණා. දැනුත් තියෙනවා මෙතනත් ෆයිල් දෙකක් තියෙනවා. නිකවැරටි ඉඩම සහ පොළොන්නරුව ඉඩම. ඊට අමතරව ෆොරින් බියුරෝ එකේ ප්‍රශ්න සහ
තරුණ සංචාරක අමාත්‍යාංශයේ සල්ලි වලින් කරන මේ නාස්තිය පිළිබඳව තවත් ෆයිල් දෙකක් එනවා. ඒ රනිල්ගේ ගණන් හරියට හදා ගන්නවා රනිල්ට අපි කියනවා තවත් ෆයිල් ගණනාවක් තියෙනවා ෆයිල්ස් අපි මේ වෙනකොට නීතිමය ක්‍රියාමාර්ග සඳහා සූදානම් කරලා තියෙනවා. අපි හෙට අනිද්දා මේවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා දැන් රනිල් හිතන් ඉන්නවා ඇති නීතිපතිට උපදෙස් දීලා අධිචෝදනා තිබිච්ච නඩු 31ක අධිචෝදනා ඉවත් කරගත්තට පස්සේ අපි ළඟ තියෙන ෆයිල් වල තියෙන අධිචෝදනා ඉවත් වෙයි කියලා නෑ. ඒ නිසා ජාතික ජන බලවේගය ලෙස මේ දූෂිතයන්ට එරෙහිව ගෙන යන සටන අනිවාර්යෙන් අපි ඉස්සරහට ගෙනියනවා. ඒ විතරක් නෙමෙයි රනිල්ටත් ෆයිල් දෙකක් තියෙනවා කියලා අපි මතක් කරලා දෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාවයි, ඒ වගේම පාස්කු ප්‍රහාරයේ ෆයිල් දෙකත් වැහිලා නැහැ කියන එකත් රනිල් වික්‍රමසිංහ මතක් කරගන්න ඕනේ. ඒවත් එක්ක මේ ෆයිල් සියල්ල ජාතික ජන බලවේගයේ රජයක් තුල නීතිය ඉස්සරහා විභාග වෙනවා. දූෂිතයන්ට, හොරුන්ට, වංචනිකයන්ට දඬුවම් දෙනවා කියන කාරණේත් අපි අවධාරණය කරලා කියනවා.